කොහොමද ගේ ඇතුළේ දිකොණ්ඩේ එකපාටක් චුට්ටක් කෙනක අම්මෝ අවුවට ගියාම් බලන්නේ ගිනි අරගෙන වගේ කොණ්ඩේ කිසිම පාටක් ගන්න නැතුව හිටපු මම ආසාවට කොණ්ඩේ බ්ලීච් කරා බ්ලීච් කරාට පස්සේ කහපාටක් වගේ සුදුට ගොඩක් හුරු වුණා ඒක අඩු කරන්න කියලා මම තව කලර් එකක් ගෑවා ඒක රෙඩ් කලර් එකක් ඉතින් දැන් වොෂ් කරන්න කලර් එක ගිහින් ඔන්න ඔය පාට තමයි ආවේ මේ කලර් එක ඇත්තටම පේනට වැඩිය මාරම විදිහට පේනවා අවුවට ගියාම කොණ්ඩේ රතුම රතුයි හැමෝම බයිනා ලස්සනට තිබ්බ කොණ්ඩේ ඕනවට වැඩිය දේවල් කරන්න ගිහින් කාගෙන කියලා. ඉතින් ඒ නිසා මටත් හරි අප්සෙට් ඉතින් අවුවට ගියාම නිකන් හයිලයිට් වෙනවා හරියට නිකන් රෙඩ් ඉන්ඩියන් කෙනෙක් වගේ. ඉතින් හරි වැඩේ අවුල්. ඉතින් කල්පනා කරගෙන හිටියා මේකට මං කයි සොලියුෂන් එකක් ගේන්න ඕනේ. මං කොණ්ඩේ ගොඩාක් කළු කෙනෙක්. ඉතින් ප්‍රශ්නයක් තේනවා. මං කිව්වේ ගේ ඇතුළේදී හැම ලොකුවටම අවුලක් පේන්නේ නැහැ නිකන් පොඩි බ්‍රවුන් ගතියක් පේන්නේ. හැබැයි මේක ඇතුළෙන් අර ලයිට් එකක් වගේ රෙඩ් එක පේන එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඔගේ තමයි ගේ ඇතුළේදී පේන විදිය. දැන් ඉතින් මේකට සොලියුෂන් එකට මම ගානියේකේ කලර් නැචරල්ස් වල තියෙන නැචරල් බ්ලැක් එක තමයි ගන්න හදන්නේ. මේක උඩින් චුට්ටක් ගාලිවර වෙලා වැඩේ කැත වහන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොත් හරි කල්පනාවෙන් දේවල් කරන්න ලස්සන වෙනකොට රිස්ක් එකක් ගන්න ඕනේ. අපි ලස්සන වෙන්න කියලා කරන සමහර දේවල් වරදිනවා. ගොඩක් අය කොණ්ඩ කපනවා, සමහරු කොණ්ඩට එක එක ස්ටයිල්ස් දානවා. ඉතින් මම ඔන්න ගානියක අරගෙන මේ විදිහට මේකේ අර මුලින්ම ටියුබ් එකේ තියෙන කලර් එක දාන. ඉතින් ඒකෙන් අවශ්‍ය ප්‍රමාණය දාගත්තා. මේ මම මට හිතන විදිහට මික්ස් කරන්නේ. ඔයාලා චුට්ටක් බලන්නකෝ මේක මේ විදිහට කරොත් වැඩේ හරියයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු කොහොම වෙයිද දන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දැම්මා. දැන් ඉතින් ඒකෙම තියෙනවා මෙන්න මේ සොලියුෂන් එකක්. මොකද්ද මේ ක්‍රීම් සොලියුෂන්? මට ඒක තේරෙන්නේ නැහැ. මොකක් හරි නම මතකත් නැහැ. චුට්ටක් ඉන්නේ නම් බලන්න. වොයිස් කරන වෙලාවට නම් මතක නැහැ. මම පොඩ්ඩක් බලලා ඉන්නම්. වෙට් වෙට් වෙට්. මේක ඩිවලොපර් එකක්, ඩිවලොපර් මිල්ක් එකක්. ඉතින් ඩිවලොපර් මිල්ක් එකත් මික්ස් කරලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඇතුලේ පොඩි මේ මොකක්ද එකක් තියෙනවා, බලමු මොකක්ද කියලා. කොලේ. මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙනවා, ඒවා කියවන්න. තව ග්ලව්ස් දෙකක් තියෙනවා. ඉතින් ග්ලව්ස් දෙක අරගෙන දාගන්න ඕනේ. තට්ටි ග්ලව්ස් දෙකක් තියෙන්නේ. එක ඇඟිල්ලකට ඇඟිලි දෙකක් තුනක් විතර මගේ නම් දාගන්න පුළුවන්. අන්නම තමයි ග්ලව්ස් දෙක තියෙන්නේ. මේකක් දාගමුක බලන්න. මොකද මේවා අත්තල ගාගන්න හොඳ නෑ. ගොඩක් කෙමිකල්ස් තියෙන දේවල්නේ. කෙමිකල්ස් ගොඩක් තියදී අත්තල ගෑනම හිටිනවා. ඒ වගේම කලර් එකක් නිසා කළු පාටට අත්තේ ගෑවුනොත් කැතයිනේ. ඉතින් ග්ලව්ස් දාලා තමයි මේ දේවල් කරන්න ඕනේ. ඔයාට නිකන් එක හරි නෑ වගේ දැනුණා නම් මේව ගෙදර කරන්න එපා. සලෝන් එකට ගිහින් කරගන්න. මම ඉතින් කැත වහ ගන්න කරන වැඩක් නෙ මේක. ඉතින් ඔන්න දැන් ඔන්න වැඩේ හරි. දැන් ඔන්න අපි අරගෙන ගාමු. මම මුලින්ම ගොඩාක් හදාගත්තේ නෑ, චුට්ටයි හදාගත්තේ. මං හිතන්නේ මේක මේ විදිහට ගියවොත් වැඩේ හොඳයි, ගොඩ යන්න පුළුවන්. ඔළුවේ ගොඩක්ම උඩ හරිය තමයි රෙඩ් එකක් ඇතුලෙන් පේන්නේ. බ්ලීච් එක ගොඩක්ම මේ හොඳටම වෙලා තියෙන එක තමයි ගාපු කලර්ස් අල්ලලා තිබ්බේ. මේක හොඳට මික්ස් කරාම මේ පොඩි ඇෂ් කලර් එකක් වගේ එනවා. කමන්න වෙලා වරන් හොඳට මික්ස් කරගන්න. මං ඔයාලට චූටි දෙයක් කියන්නද, ලස්සන වෙන්න රිස්ක් එකක් ගන්න ඕනි තමයි. දැන් අපි ගොඩක් අය කොණ්ඩ කපනවා, හෙයා ස්ටයිල් දානවා. මේ කොච්චර දේවල් කරත් සමහර වෙලාවට ඒවා අපිට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙච්ච පොඩි දෙයක් කලර් එකක් දානවා කියලා හිතලා කරන්න අරගෙන වෙච්ච වැරදීමක්නේ. දැන් මේ කොණ්ඩේ මුල්ම කෑලි දෙක චුටක් මං තියන්න තීරණය කළා. ඒ හරිය චුටක් හොඳයි වගේ හිතනවා අපි ඒ ටික තියලා අන්න එහෙම උරු ටික විතරක් ගාමුද බලන්න. අන්න ඒ ටික විතරක් ගාලා ඊට පස්සේ මට හිතෙන විදිහට වැඩේ හරියයි වගේ. මෙහෙමයි, මම මේකෙදී ඔක්කොම ටික ගෑවේ නැහැ. යට කොටස පොඩ්ඩක් ඒ කලර්ස් ටික තිබ්බම ලස්සනයි කියලා හිතුණා. අර ඔළුව උඩේ ඉඳන්ම රතු පාට වෙන එකනි කැත. ඉතින් ඒ නිසා තමයි මෙහෙම ගෑවේ. මේක මේ විදිහට ගානත් උතර මං චූටි දෙයක් වට කියන්නද, මං අර මුලින් කිව්වා වගේ ලස්සන වෙද්දි පොඩි පොඩි වැරදීම් වෙනවා. ඉතින් ගොඩක් අය කොණ්ඩ කපනවා. දැන් මේ දවස්වල ස්ටයිල් එකක් තියෙනවා ගොඩක් ෂෝට් හෙයා කරන එක. සමහර අයට ඒක මූණට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මටත් ඔය පිස්සු වෙනම් තියෙනවා. මං කොයි වෙලේ හරි කොණ්ඩ කපාගෙන ඔගලන්ට වීඩියෝ එකක් කරන්න බැරි නෑ, කියන්න බෑ ඒකත්.
ඉතින් අහගන්නකෝ අද ඉතින් මේ වැඩේ කරනකම් මම බොරුවට කියවන ඒවා අහන් ඉන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් කොණ්ඩිට මේ විදිහට ගා ගන්නවා. සාමාන්‍යයෙන් මට හිතුනේ මම කොණ්ඩේ අර යට කොටසේ තියෙන ලස්සන පාට තියාගෙනම උඩ විතරක් බ්ලැක් කරනවා කියලා. ඒ නිසා තමයි මම මෙහෙම ඇප්ලයි කරේ. ඇත්තටම මේක හරි ලේසි. මට හිතුණා මේ කලර් එකක් වුණත් අපි සැලොන් එකකට ගිහින් කරගන්නට වැඩිය මේ ගයිඩන්ස් ටික හරියට බලලා ගෙදර ඉඳන් කරගන්න පුළුවන් කියලා. ඇත්තටම කිව්වොත් ඒක සාර්ථකයි කියලා හිතුණා මම දන්නේ මයි කොණ්ඩේ කළු වේද වෙන මොනා හරි වේද කියන්න. හැබැයි මට හිතෙනවා අර උඩ තිබ්බ රතු පාට ගතිය ගොඩක් අඩුවේ කියලා. ඉතින් අපි මාව දකින අය වුණත් හිතන්නේ අර මම ගොඩක් සිම්ප්ලි හරිම නැචරල් විදිහට ඉන්න කෙනෙක්නේ. ඉතින් මම කොණ්ඩේ චුට්ටක් අර පාට කරාම හැමෝම හිතන්නේ ඒක ලොකු වැරද්දක් වගේ. හැමෝම කියනවා අනේ වගේ නැචරල් පෙනුම නැති වෙලා ඇයි මෙහෙම කරේ කියලා. ඉතින් එහෙම වෙනවට වැඩිය ඉතින් හැමෝම මම එළියට ගියාම අනේ ඔයා කොණ්ඩේ පාට කළා නේද, ඔයා හරි නැචරල් ඉද්දි ලස්සනයි, ඔන්න ඔය වගේ කතා කියන එක අහන් ඉඳලා මෙපාලා තමයි මම මෙහෙම කරන්න හිතුවේ. ඉතින් ඔහම තමයි හැමෝම කියන නිසා නැචරල් විදිහට ඉන්න කියලා ඉතින් චුටක් හිතුවා. ඇත්තටම කිව්වොත් කොණ්ඩේ කළුවට තියෙද්දි ලස්සනයි කියලා මටත් හිතුණා මේක කරාට පස්සේ. ඔගොල්ලන්ගේ කමෙන්ට් එකත් කියන්නකෝ. දැන් අපි මංකේ වැරදීම් වෙනවා, අපි හිසකෙස් ගොඩක් වෙලාවට කලර්ස් කරනකොට ගොඩක් අයට වැරදෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, මගේ කොණ්ඩේ ගොඩක්ම තද කළු කෙනෙක්. ඉතින් මම නිකම්ම කලර් එකක් දැම්මට ඇත්තට මේ කලර් එක එන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම බ්ලීච් එකක් කරලා කලර් එකක් දාන්න හිතුවේ. ඉතින් එහෙම දැම්මට පස්සේ ඔන්න ලස්සනට පාට ආවා. වැඩි ආස හිතුණා, කලර්ස් දෙක තුන චේන්ජ් කරා. ඊට පස්සේ කලර්ස් ගාලා වැඩි වුණා, වැඩි කැත වුණා. දැන් කැත වහන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මම දන්නවා ගොඩක් අය බ්ලීච් කරලා නැත්නම් කලර්ස් ගාලා කැත වුණා කියලා තියෙනවානේ. මේ වගේ පොඩි ටිප් එකක් ඔයාලට හොඳ නැද්ද කරලා බැලුවොත්, නැචරල් බ්ලැක් එකක් අරගෙන නැරී බ්‍රවුන් එකක් හරි අරගෙන ඔයාලට ගා ගන්න පුළුවන් මේ විදිහට. හරි සිම්පල්. වැඩි වියදමකුත් නැහැ. සලෝන් එකට ගියොත් එහෙම ඇත්තටම ලොකු වියදමක් දෙන්න වෙනවා. මොකද අපි කොස්ට් එකකුත් ගන්නවානේ ඇප්ලයි කරන්නත්. ඉතින් ඒ කොස්ට් එකක් නැතුව මේ විදිහට පුළුවන් ගෙදරදී කරගන්න. මේක ඉතින් වෙන අතුරුතුරු ආල්ද තව දෙයක් කියන්නම්කෝ මම. දැන් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට ආසයි කොණ්ඩේ කොටට කපන්න. ඕගොල්ලෝ මොකද හිතන්නේ, මගේ කොණ්ඩේ මන් දිගට වැවොද්ද හොඳ, කොටට කපලා හිටියොද්ද හොඳ? සාමාන්‍යයෙන් මට නම් හිතෙන්නේ පොඩ්ඩක් කොටට කවන්න ආසාවකුත් තියෙනවා. හැබැයි ගොඩක් අය බයිනවා එපා 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 කියලා. ඉතින් දැන් ඔන්න වැඩේ ඉවරයි. දැන් ග්ලව්ස් දෙක ගලවමු අපි. තඩි ග්ලව්ස් දෙකක් තියෙන. දැන් මේක ඔක්කොම ඇත්තටම ගත්ත එක ඉවර නැහැ. ඉතින් ඒ නිසා ඒ ටික තියාගන්න ඕනේනේ. ඉතින් මේ ග්ලව්ස් දෙකක් මන් තියලා ඉතින් ඔහොම තමයි තියෙන්නේ. පැය භාගයක් කියලා තමයි මම හිතන්නේ තිබ්බේ. බලමුකු මේ හොර වැඩේ නම් ඔයා කරන්න එපා. මම්මේ දැන් තමයි දැක්කේ කොලේ. මේක භාෂා දෙක තුනකින්ම තියෙනවා. මේක ඉංග්‍රීසි වලින් තියෙන එක කියවන්න ඇප්ලයි කරලා ඉවරනට පස්සේ. අර ගොඩක් කාලවට කෑමක් කාලා එක්ස්පයර් වෙලාද කියලා බලන්නේ අපි කෑවට පස්සේනේ. ඒ වගේ වැඩ කරන්න එපා. ඔයගොල්ලෝ මේ වගේ දෙයක් කරනවා නම් ඉන්ස්ට්‍රක්ෂන්ස් බලන්න. මේකේ කියලා තියෙන ඇලර්ජික් ටෙස්ට් එකක් කරලා මේ දේවල් කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒවත් හොඳට බලන්න. මම ගානියේකේ කලර්ස් කලින් යූස් කරලා තියෙන නිසා මට ඇලර්ජික් ටෙස්ට් එක කලින් කරලා තිබ්බ හින්දා ඉතින් ඕන උනේ නැහැ. ඉතින් මේ හැමදේම වගකීමෙන් කරන්න. මොකද අපි කොණ්ඩෙට කරනවා කියන්නේ අපේ ඔළුවට ගොඩක් මේක බලපානවා. ඉතින් ඒ නිසා මං වගේ නැතුව කලින් කියවලා බලලා ඔයාලට පුළුවන් මේක කරන්න. ඉතින් මේක ගයිඩන්ස් ටිකක් තියෙනවා. නිකන් බොරුවට මං කියවලා බැලුවද? හැබැයි මම වැරද්දක් කළා නෑ, හරියට වැඩේ කළා තියෙනවා. ඉතින් මූණ ගා ගන්න එපා. හොඳට වගකීමෙන් කියන්නේ මූණට ගා ගන්න එපා. පරිස්සමෙන් ඔගලා ඒ ඔගලගේ ආරක්ෂාව ගැන හිතන්න. මේකේ තව ෂැම්පු එකක් තියෙනවා. ෂැම්පු එකක් දාලා අපි නාලේ බලමුකෝ. ඔන්න නෑවට පස්සේ ෂා ලස්සනයි. මං හිතුවට වැඩිය ඇත්තටම හරිම නිකන් ෂේඩ් එකක් වගේ ඇවිල්ලා උඩ ටිකක් කළු වෙලා. ඊට පස්සේ අර මං වලට පොඩ්ඩයි නිකන් පේනවනේ බ්‍රවුන් එකක් චුට්ටක් තියෙනවා. නිකන් අමුතු ෂේඩ් එකක් එක්ක ඔන්න ලස්සනට තියෙනවා. මට හිතෙන්නේ කලින් එකට වැඩිය දැන් ලුක් එක හොඳයි කියලා නේද? ආමකද හිතන්නේ? ඉතින් ඔයාගේ අදහස කියන්නක මට. කලින් තිබ්බ විදියද හොඳ, දැන් තිබ්බ විදියද හොඳ, මං කොණ්ඩ චුට්ටක් කපන්නද? ඔයාලගේ අදහස් ටික කියන්නක. නැචරල් වගේම මේ වගේ ඉන්න එකත් හොඳක් තියෙනවා. ඉතින් වැරදෙනවා හදාගන්න ජීවිතෙත් එහෙමනේ. කොඩ කැත වුණා කැත වැහුවා. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. බයි, මං ගිහින් එන්නම්.